අයිබෝවන් ඔගොල හැමෝම පිළිගන්නවා සාදරයෙන් ගෞරවයෙන් මගේ channel එකට මුලින්ම මම මං ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් මගේ නම චතුර දිසානායක දැන්ට මම ජීවත් වෙන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රොවින්ස් එකේ චිලිවැක් කියන සිටි එකේ ඒක හරි ලස්සන සිටි එකක් ඉතින් බොහොම ලස්සනයි මං හිතනවා මගේ මේ අත්දැකීම් හැමදේම මම දකින දේවල් මම අනේන තැන් හැමදේම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මොකද මම මෙහෙට එන්න කලින් ගොඩාක් try කරා මේ කැනඩාවට එන්න ඉතින් මම ඒකම ගොඩාක් videos බැලුවා ගොඩාක් අයගේ මේ YouTube channel කරන මෙහෙ කැනඩාවට ඇවිල්ලා YouTube channel කරන ගොඩක් කට්ටියගේ videos බැලුවා ඉතින් දැන් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා මෙහෙට එන්න කලින් මොනවද කරන්න ඕනේ processing කොහොමද airport එකේදී මොනවද කරන්න ඕනේ ඒ වගේ දේවල් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා ඒ වගේම මේ එක එක සිටි වල තියෙන මේ හැම දෙයක්ම ඒ කියන්නේ environment එක ඒ පරිසරයේ කොහොමද ඒගොල්ලන්ගේ living cost එක ඒ වගේම කොහොමද මිනිස්සු ඒ හැම දෙයක්ම මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඉතින් මම හිතුවා මගේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මම යන්නේ තැන් කරන කියන දේවල් කන බොන දේවල් හැම දෙයක්ම වගේ ඉතින් හොඳයි කියලා හිතෙනවා නම් මගේ වීඩියෝ දිගටම බලන්න කියලා මම ආරාධනා කරනවා මුලින්ම මම ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් මම මම ලංකාවේ අංගොඩ කියන ගමේ තමයි ජීවත් වුනේ මගේ අම්මයි තාත්තයි එහෙ ඉන්නේ මට අක්කා කෙනෙක් ඉන්නවා එයා මැරි කරලා එයාගේ හස්බන්ඩ් බබාලා දෙන්නත් එක්ක එයා ඉන්නවා මමත් මැරි කරලා ඉන්නේ මගේ වයිෆ්ගේ නම මොක්ෂානා දිසානායක මට ඉන්නවා දුවකුයි පුතකුයි පුතාට තාම අවුරුදු 11යි එයාගේ නම චනුල් දිසානායක දුවගේ නම කෙනාරා දිසානායක එයාට තාම අවුරුදු 8යි ඉතින් මම පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලන්ව මෙහෙට ගේන්න බලනවා ඉතින් ඒක ප්‍රොසෙස් එකක් තියෙනවා ඒකට ඒක ලොකු ප්‍රොසෙස් එකක් නෙමෙයි ඒක කරගන්න පුළුවන් ඉක්මනටම කරගන්න පුළුවන් මම ඇවිල්ලා ඉන්නේ මෙහෙට අත්‍තරම මේ වර්ක් පර්මිට් එකකට වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක කුක් කෙනෙක් විදියට ඉතින් වැඩ කරන තැන එහෙම ගොඩක් හොඳයි ප්‍රශ්නයක් නැහැ ඉතින් සැලරි පොඩ්ඩක් සැලරි පැත්තෙන් බලනකොට තුට්ටක් අඩුයි කලින් මම වැඩ කරපු තැන් වලත් එක්ක කම්පයා කරලා බලනකොට පොඩ්ඩක් අඩුයි ඒ වුණාට මට හිතෙනවා මේ ෆ්‍රීඩම් එක ඒ කියන්නේ නිදහස ඒ වැඩ කරන තැන් වල තියෙන ඒ මිනිස්සුත් එක්ක තියෙන ආකල්ප ඒ මිනිස්සුන්ගේ තියෙන හැම දෙයක්ම එක බලනකොට මේ රට ගොඩක් වැදගත් මේ හොඳ රටක් කියලා ඉතින් ගොඩක් අය මෙහෙට එන්න මේ try කරනවා මම දන්නවා මම වගේම මමත් අවුරුදු මම හිතන්නේ අවුරුදු ගානක් තිස්සේ මම try කරා ගොඩක් තැන් වලට ගියා ඔෆිස් වලට ගියා මට සල්ලිත් නැති වුණා ඒ කියන්නේ හොර ඒජන්සිස් වලට අහුවෙලා ඉතින් එහෙම ඒ වගේ ගොඩක් අද්දකින් මට තියෙනවා ඉතින් කොහොම හරි අන්තිමට මට මේ කම්පැනි එක හම්බෙලා මගේ යාළුවගේ මාර්ගයෙන් ඒ ඊට පස්සේ කම්පැනි එකට මම apply කරලා ඒගොල්ලෝ මාව interview කරලා මාව සිලෙක්ට් වුණා ඊට පස්සේ දැන් කොමාරි මගේ ප්‍රොසෙසින් එකට ගියා මා අවුරුද්දක් විතර ගියා මට ඉන්ටර්වියු එක කරාට පස්සේ කොමාරි ප්‍රොසෙසින් එක පටන් ගන්න මාසයක් දෙකක් විතර වගේ ගියා ඒ කියන්නේ මට ඔෆර් ලෙටර්ස් එවලා ඇග්‍රීමන්ට් ඔක්කොම එවලා මේවා කරාට පස්සේ මේ මට කම්පැනි එකෙන්ම දුන්නා මේ ඉමිග්‍රේෂන් ඔෆිස් එකක් ලෝයර්ස්ලා ඉතින් මම ඒගොල්ලෝ හරහා තමයි මේ මගේ ප්‍රොසෙසින් ටික ඔක්කොම පටන් ගත්තේ ඉතින් ඊට පස්සේ කොමාරි ඒ වැඩ ටික ඉවර කරලා අවුරුදු මාස 9ක් හරියටම ගියා මම එතකොට හිටියේ ඔමාන් වල මම ඔමාන් වල වැඩ කර කර හිටියේ එතකොට එතකොට මම එහෙම්මම ඇප්ලයි කරලි වෙලා මේ එහෙම්මම ඇප්ලයි කරේ ලංකාවෙන් නෙමෙයි ඔමාන් වලින් ඇප්ලයි කරේ ඉතින් ඊට පස්සේ කොමාරි මාස 9ක් හරියටම මාස 9ක් ගියා කොමාරි ඊට පස්සේ ඇවිල්ලා දැන් මම මෙහෙට ඇවිල්ලා මාස 3යි මාස 4කට කිට්ටු වෙන්න වෙනවා දැන්. ඉතින් යම්තාක් දුරට මට පොඩි පොඩි අත්දැකීම් තියෙනවා. ඉතින් මේ රටේ සමහර තැන් වල මම ඇවිද්දා. මේ ලස්සන තැන් තියෙනවා හරිම ලස්සනයි. ඉතින් මට හිතුණා
මගේ අත්දැකීම් බෙදා ගන්න ඔයගොල්ලොත් එක්ක මේ කොහොමද කියලා මේ මගේ අත්දැකීම්. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මම කරන්න මේ වගේ ලස්සන තැනකට ආවා. මම ඔයගලන්ට මේ වටපිටාව පෙන්වන්නම්. මේතනට කියන්නේ කැල්ටස් ලේක් කියලා. ඉතින් මේකට මෙතනට මම කලින් ඇවිල්ලා තිනවා මගේ යාළුවෙක් එක්ක. ඉතින් මම එතකොට අදාසක් තිබ්බේ නැහැ YouTube channel එකක් කරනවද නැද්ද කියලා. ඉතින් මට මේ ළඟදි තමයි මේ හිතුනේ මේ YouTube channel එකක් කරලා මගේ අත්දැකීම් මම දකින කියන දේවල් හැමදේම මං වගේ මොකද මමත් කලින් එන්න කලින් මේකට එන්න කලින් ගොඩාක් අයගේ වීඩියෝ channels බැලුවා මේ follow කරා. ඉතින් ඒවා මේ ඒ වගේ ආසාවෙන් මම බලපු හින්දා මම දන්නවා ගොඩාක් ලංකාවේ ඉන්න කට්ටිය මෙහෙට එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් ලොකු උදව්වක් වේවි අස්වැසිල්ලක් වේවි මගේ මේ වීඩියෝ එකෙන් මොකක් වීඩියෝ වලින්. ඉතින් මේ මම තාම අලුත් මේ YouTube channel එකට. ඉතින් මම දන්නේ නැහැ හරියටම කොහොමද මේ ලොකු දෙයක් මම කරන්න දන්නේ නැහැ හරියටම. ඉතින් බලමු නේද අපි ඉමිටිමිට පටන් අරගෙන බලමු ඉස්සරහට. මේ බලන්න මේ කොහොමද කියලා මේ ගස්වල උස හරිම නිසයි එලාගෙන පුරා පළලයි මේ ගස් මේ මම හිතන්නේ ෆයිනස් ගස් කියලා කියන්නේ අපි ලංකාවේ අන්න ඒවා වෙන්න ඕනේ. මේ බලන්න මේ මුලක් තියෙනවා මේ කැඩිච්ච මුලක් තියෙනවා කොච්චර ලොකුද කියලා බලන්න මේ මුල. මේ ඔක්කොම මේ කැලේ වගේ තිබ්බට හරිම ලස්සනයි. දැන් මේ ලේක් එක මේ පැත්තෙන් බලනකොට මේ වගේ තමයි පේන්නේ. මම ගොඩක් මේ ඒ පැත්තට ගියේ නෑ මොකද ගොඩක් මේ අය එතන ඒ සෙල්ලම් කරනවා එහෙම ගොඩක් අතිය අර මේ අවුව තපින්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් වීඩියෝ කරන්න ඇත්තරම මේ හොඳ නැති හින්දා මම මේ පැත්තට ආවා පොඩ්ඩක්. මේ කැලේ ඇස්සිනුත් යන්න පුළුවන්. ඒ වුණාට මම ආපු පාරෙන්ම යනවා මොකද මම දන්නේ නෑනේ කොහොමද කියලා. ඒ පැත්තට ගියාම මම මේ ආපු පැත්තෙන්ම මේ ගිහිල්ලා පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද කියලා. මේ මෙතනිනුත් යන්න පාරක් තියෙනවා. මේ මෙතනිනුත් යන්න ඒත් මම ඉතින් මේ දන්නේ නැති හින්දා ඔකට ගිහලා බලමුද අපි. යා. ගිහලා බලමු මේ පාරෙන් කොහමද කියලා. මේ බලන්න මේ ගස් හරිම විශාලයි. ඉන්න සයිස්. හරිම ලස්සනයි. මම දන්නේ නැහැ මේ මට මේ පේන ලස්සන ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කැමරා එකෙන් පේන්නේ කොහොමද කියන එක. හැබැයි ඉතින් මේ වගේ පරිසරයක් විඳින්න මාර පිනක් තියෙන්න ඕනේ නේද ඒකත්. ඉතින් බලන්න අනිත් එක මේ කිසිම තැනක කොළ කෑලි දාලා අනම් මනම් දාලා මේ බෑග් අනම් මනම් දාලා විසි කරලා නැහැ. ඒ මේ මිනිස්සු හරිම ආදරේ මේ පරිසරයට. ඒගොල්ලෝ කැමති මේ ලස්සන විඳින්න ඉඳ ගන්න. මේ මෙතන මං හිතන්නේ මේ පොඩි නිකන් දියපාරක් වගේ තිබිච්ච තැනක් වෙන්න ඕනේ නිකන් ඒ වගේ පේන්නේ. දැන් නම් හිඳිලා ගිල්ලද පොඩි. මට හිතෙන්නේ මේ බාන ගල් එන්නේ. ඔව් මේ මෙතන මොකද අපේන පාලමක් තියෙනවා. මම ওই පාලම උඩින් තමයි ආවේ. අතන ඔයගොල්ලන්ට පේනවා ඇති. අතන පොඩි පාලමක් තියෙනවා අර. ඒ පාලම උඩින් තමයි මම ආවේ. දැන් මම මේ එන්නේ කැලේ පාරේ. බලන්න හරිම ලස්සනයි. අපි මේ පැත්තෙන් මේ ලේක් එක අපිට ගිහිල්ලා බලමු මේ කොහමද කියලා. මේ මගේ කායක තියෙන අර පැත්තේ අතන. මේ මම කායකත් දෙන්නන්න ඔයගොල්ලන්ට. ඉතින් මේ මම කායක ගත්ත හැටි කියන්නම් ආපු ගාම්ම නැත්තම් මේ ඔයගොල්ලෝ බලයි කොහමද මේ ඇවිල්ලා මාස 3න් කාර් එකක් ගත්තේ කියලා. ඇත්තටම මෙහෙ මම එනකොට බස් එහෙම මොන ලොකු ස්ට්‍රයික් එකක් තිබිලා තියෙනවා තිබ්බා. තාමත් බස් වැඩ කරන්නේ නැහැ. මොකද වැඩට යනකොට මෙහෙ මේ අපිට ට්‍රාන්ස්පෝර්ට් එහෙම දෙන්නේ නැහැ. දැන් මම ඔමාන් වල ඉන්නකොට එහෙම නැහැ. ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම මේ දෙනවා ඇකමඩේෂන් ට්‍රාන්ස්පෝර්ට් කැම බීම ඔක්කොම අපිට හම්බුණා. ඉතින් දැන් මෙහෙ එහෙම නැහැ. දැන් මෙහෙ ඇවිල්ලා තමන්ගේ වියදමින් තමයි හැමදේම කරගන්න ඕනේ. ඒක තමයි මං කිව්වේ අර සැලරි එකත් එක්ක කම්පයා කරලා බලනකොට පොඩ්ඩක් අඩුයි කියන එක. මොකද අපි ගන්න සැලරි එක අනුව අපි සැලරි එකක් ගත්තට ඒකෙන් ටිකක් වියදම් ටිකක් තියෙනවා මෙහෙ. ඉතින් මේ ඒක ඉතින් වැඩි හිතන්න යන්න බෑ. ඉතින් මොනවා කරන්නද ඉතින් නේද? පොඩි කප් හැම දෙයකටම ඉතින් පොඩි කට්ටක් කාලා ජීවිතේ හදාගන්න එපා නේ. ඉතින් හත්ත කණේක ඉතින් අපිට අපේ ලංකාවේ මිනිස්සුන්ට මහ ලොකු දෙයක් නෙමෙයි නේ කොල්ල කෙල්ලන්. ඒක අපේ
කරගෙන අවුරුද්දක් කාමාරක් කර කොමාරි කට්ට කාගෙන PR එක ගන්නකන් තමයි ඉතින් මේ හැමදේම PR එක ගත්තට පස්සේ ඉතින් ගේමක්ම නැහැ ඉතින් ගොඩ තමයි ඉතින් ඔන්න මේ මෙතන මේ මම මේ පැත්ත වැඩි අල්ලන්නේ නැහැ මොකද මේ කට්ටිය මේ අර ඉඳා මේ පැත්තෙන් මම බලන්න අර තවසයි මේ නාන්දි හිතනවා මේක දැක්කම ඉතින් නාන්න කරන්න ඇඳුම්ගෙන ආවේ නැහැ මොකද මම කලින් පාර එනකොට මෙතෙන්ට මේ කඳු වල පොඩක් ස්නෝ තිබ්බා. අර ඈත පේන කඳු වල පොඩක් ස්නෝ තිබ්බා දැන් නම් ඒක ගතිය නැහැ. මම මුලින්ම ස්නෝ දැක්කේ මේ ෆ්ලයිට් එකේ එනකොට තමයි. ෆ්ලයිට් එකේ එනකොට දැක්කා මේ මම ආරේ ස්විස් එයාලයින් එකේ ස්විස්තරලන් වලට ගිහිල්ලා ආවේ. මොකද ස්විස්තරලන් වලට මේ ලෑන්ඩ් කරනකොට මම දැක්කා ඉඳන් මේ තනිකරම හිම කඳු තනිකරම හිම විතරයි කඳු වල පේන සුදු පාටට මේ මම ඉතින් ෆස්ට් ටයිම් මගේ ජීවිතේ මම හිම දැකලා තියෙන්නේ මම ඩුබායි ඉන්නකොට මම ගිහිල්ලා තියෙනවා මම ඩුබායි වල කරා කාලයක් ඩුබායි ඉන්නකොට මම ගිහිල්ලා තියෙනවා රිස්කි ඩුබායි එකට මොල් ඔෆ් ද එමිරේට්ස් එකේ ඒවා ඉතින් මම දන්නේ නැහැ ඇත්ත හිමද කියන එක ඒවා මම ඉතින් තියෙන පුතේ මේවනේ අඩිෂනල්නේ මම ඇත්ත හිම මම ජීවිතේරම දැක්කේ බලයි පාට ඉතින් අරම දැන් මේ වින්ටර් එක එනවා නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වින්ටර් එක එනවා කියලා හිතනවා. ඉතින් පළවෙනි අත්දැකීම ආසාවෙන් බලාගෙන ඉන්නවා වින්ටර් එක එනකම් පළවෙනි අත්දැකීම විඳ ගන්න. ඉතින් බලමු හරි එක්සයිටඩ්. බලමු ඉතින් නේද කොහොමද වින්ටර් එක කියලා. වින්ටර් එක එනකොටත් මම වීඩියෝස් දාන්නම් කොහොමද කියලා. මම දැන් ජටියට ආවේ. ජටිය හෙල්ලෙනවා බයත් හිතෙනවා යනකොට. මේ වාහනේ වතුර එහෙම කොච්චර පිස්සුද කියලා මේ යට පේනවා මේ. වතුර පිස්සුයි වතුර. හිතන්න මේ හැම ලේක් එකකම වතුර හරිම පිස්සුයි. ජරා වෙච්ච වතුර කොහෙවත් පේන්නේ නැහැ මම ගිය තැන් වල මම කිසිම තැනක දැකලා නැහැ ජරා වතුර තියෙනවා. මේ ඔක්කොම හරිම පිස්සුයි. කොළ පාටයි වාහන වතුර. හරිම ලස්සනයි. ඔබලන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න ඒක මට ගොඩාක් වැදගත් වෙයි ඔයගොල්ලන්ට මාව දිගන්වන්න දිගන්වීමක් වෙයි ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් දැක්කම හරිම ආසයි මේ එහෙම දෙයක් දැක්කම මොකද මම අර කලින් දාපු රීල් තුනට ලයික්ස් 50ක් 60ක් විතර වගේ එනකොට views 50ක් 60ක් විතර එනකොට හරිම ආසාවක් ඇති වුණා මේ චැනල් එකක් කරන්න ඕනේ කියලා දිගටම මේකින් මගේ කායක මම මේක ගත්තේ ඇත්තට මම මට ඒක කියන්න බැරි වුණා ඉස්සෙල්ලා මම මේක ගත්තේ මේ අර මේ මං කිව්වේ බස් ප්‍රශ්නයක් තිබ්බා කියලා ඉතින් ඒ බස් ප්‍රශ්නෙන් මේ මම මෙහෙට එනකොට බස් ස්ට්‍රයික් එකක් තිබ්බා මෙහෙ මේ ප්‍රොවෙන්ස් මං හිතන්නේ දෙක තුනක වගේ මොකක් හරි බස් ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මේ බස් වල යන්න එන්න මිනිසුන්ට අපහසුයි. ඉතින් ගොඩක් අය ටැක්සි වල තමයි යන්නේ. හැබැයි මේ ටැක්සි වල ගණන් ටිකක් වැඩි. මේ ලංකාවට කම්පයර් කරලා බලනකොටත් ලංකාවට වැඩි සුට්ටක් විතර වගේ වැඩි මට හිතෙන විදිහට.
ඉතින් හැමදාම අපිට ටැක්සි වල යන්න ගියාම අපේ ලොකු ගාණක් වියදම් වුණා. මායි මගේ යාළුවයි දෙන්න ෂෙයා කරගෙන තමයි ටැක්සි ගියේ. ඉතින් ඒක දිගටම කරන්න බැරි වුණා. අපි සමහර දවස්වලට මේ ටැක්සි ගියාට ගොඩාක් වෙලාවට කවුරු හරි අපිත් එක්ක වැඩ කරන වෙලාවට ඉන්න මේ වාහනයක් තියෙන කෙනෙක්ට කෝල් කරලිවල අපි පික් කරන්න කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අපි පික් කරගෙන යනවා. ඉතින් මේ ඒක අපිට ති හැමදාම කරන්න බෑනේ. කරදරයන්නේ මොනවා වුණත් මිනිස්සුන්ට නේද? ඉතින් මම කල්පනා කරා මේ ලංකාවෙන් සල්ලි ටිකක් ගෙන්නගෙන මේ වාහනයක් ගන්න ඕනේ කියලා. ඉතින් අතරම මේ වගේ තමයි මම මේ වාහනේ ගත් මේ කායක ගත්තේ ලංකාවෙන් සල්ලි ටිකක් ගෙන්නගෙන. මේ ඉතින් මට මේකට ගියා ඩොලර් 7500ක් ගියා මේ කායකට. තව 1000 ගණක් ගියා රෙජිස්ට්‍රේෂන් වලට, ඉන්ෂුරන්ස් වලට, ඒවට. ඉතින් හරිම ලේසි ගන්න මහලු කුදයක් නැහැ. ලොකු ප්‍රොසෙස් එකක් නැහැ. මොකද මගේ මට ලයිසන් එක ලංකාවේ ලයිසන් එක තිබ්බා. මේ ඔමාන් වල ලයිසන් එකක් තිබ්බා. ඒ කියන්නේ ගල්ෆ් ලයිසන් එක තිබ්බා. ඒ වගේම මම මෙහෙට එනකොට ඔමාන් ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගත්තා. මට ඒක ලොකු උදව්වක් වුණා මේ කායක ගන්න. මොකද මේ ඒ ලයිසන් එකට තමයි ගත්තේ. ලංකාවේ ලයිසන් එකට නෙමෙයි, ඔමාන් ලයිසන් එකට තමයි ගන්න පුළුවන් වුණේ ඉන්ටර්නැෂනල් එකට. මම අනිත් එක ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ මෙහෙට එනවා නම් ලංකාවේ ලයිසන් එක මේ අර සර්ටිෆයි කරගන්න ඕනේ. මේ මොකද ඩ්‍රයිවිං එක්ස්ට්‍රැක්ට් එක අරගෙන ඒක සර්ටිෆයි කරගෙන එන්න ඕනේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන්. දැන් මම මට ඒක තිබුණ නැහැ. මම ඊට පස්සේ මේ ලංකාවට කතා කරලා බැලුවා කොහොමද ඒක ගන්න කියලා. ඔන්ලයින් චෙක් කරලා බැලුවම ඊට පස්සේ වයිෆ්ට කියලා එයා ලං මේ වේරහැරයට ගිහිල්ලා කතා කරලි වරලා මේ මගේ ලයිසන් එකේ ෆොටෝ කොපි එකකුයි මේ මගෙන් ලියුමක් ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ මම ලියුමක් ලියලි වෙලා එයාට මේ මේල් කරා. එයා ඒක අරගෙන ගිහිල්ලි වෙලා එහෙට දුන්නම හැබැයි ඉතින් ඒක ඉක්මනට දීලා තිබ්බා. රස්තිය ආදුවක් කියලා තිබ්බේ නැහැ. ඒක දීලා තිබ්බා. ඊට පස්සේ ඒක සර්ටිෆයි කරන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ එයා මට ඒක එව්වා. මොකද මම මෙහෙ ගිහිල්ලා මේ සර්විස් සෙන්ටර් එකට ගිහිල්ලා මේ ඩ්‍රයිවිං ලයිසන් ඒව කරන මේ සර්විස් සෙන්ටර් එකට ගිහිල්ලා අවම කිව්වා. ඒගොල්ලෝ කිව්වා මේ එක්ස්ට්‍රැක්ට් එක විතරක් ඇති කියලා. සර්ටිෆයි කරන කතා නම් මම මුකුත් කිව්වේ නැහැ. ඉතින් මම ඒක දැන් ගෙන්න ගත්තා. දැන් මම ඩ්‍රයිවිං ලයිසන් එකට ඇප්ලයි කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට. මෙහෙ තියෙනවා නොලෙජ් ටෙස්ට් කියලා එකක්. ඒ නොලෙජ් ටෙස්ට් එක කරන්න ඕනේ ඉක්මනටම. මේ ඉතින් මට නිමාඩුවක් හම්බුනේ නැහැ. මම ගොඩක් දුරට ලබන සතියේ කරන්න ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා මේ ඉතින් ඒක කරන්න ඕනේ. ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න 50න් 40ක් හරියන්න ඕනේ. ඉතින් ඒක ඉක්මනටම කරගන්න ඕනේ. ඉතින් කාර්කේ තත්ත්වය එහෙමයි. කාර්ක ඉතින් ප්‍රශ්නයක් නැහැ දැනට. මේ මම මගේ දැනුමානුව පොඩ්ඩක් චෙක් කරලා බලලා ගත්තා. මේ අප්‍රිකන් කොල්ලෙක්ගේ ෆස්ට් ඕනර් තිබ්බේ මේ කාර් එක. ඉතින් එයාගෙන් මේ මම බලවිල්ල ගත්තා. ඉතින් ප්‍රශ්නයක් නැහැ දැනට. ඉතින් ඉස්සරහටත් ප්‍රශ්නයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දැනට ඉතින් කාර් එක හොඳයි. ඉතින් මේක ගොඩාක් ලොකු මේ උදව්වක් වුණා මට වැඩට යන්න එන්න. මොකද හැමතැනම යන්න ඇවිදින්න කරන්න. ඉතින් ලොකු දෙයක් මේ වගේ ඉක්මනට කාර් එකක් ගන්න පුළුවන් වෙච්ච එක ගැන. හරි එහෙනම් අපි යන් ගෙදර. මම ආපහු වීඩියෝ එකකින් ඉක්මනට ඔයගොල්ලන්ව හම්බෙන්නම් පුළුවන් තරම් ඉක්මනට. ඉතින් එහෙනම් අයුබෝවන්. බොහොම ස්තුතියි. සුදුසර්ණයි.